channel. ඔන්න ඉතින් කාලෙකට පස්සේ මට හිතුණා මගේ nails ටික ලස්සනට කරගන්න ඕනි කියලා. ඉතින් මම තීරණය කළා අද තනියම ටුක්ටුක් එකේ ගිහිල්ලා මගේ nails ටික ලස්සනට කරගන්න. මම අද යන්නේ කෝට්ටේ finishing touches කියන nail bar එකට. එතකොට ඕගොල්ලන් කඳාන අපිට වත්තල කඳාන මෙන්න මේ route එකේ ඉන්නවා නම් ඕගොල්ලන්ට පුළුවන් finishing touches තව branch එකක් තියෙනවා කඳානේ. එහෙමත් නැත්නම් කෝටි branch එකක් තියෙනවා මේ branches දෙකෙන් කැමති එකකට යන්න පුළුවන්. ඉතින් මම ගිහිල්ලා මෙන්න මේ විදියට ඔක්කොටම කලින් පොඩි express manicure එකක් කරගත්තා. මොකද මං කිව්වනේ මං කාලෙකට පස්සේ තමයි nails ටික හදාගන්න යන්නේ කියලා. ඒ හේතුව නිසා ඉතින් මෙතන ඉඳන් මගේ nails ටික කරන විදිය step by step තියෙන්නේ. ඉතින් වීඩියෝ එක දිගටම බලාගෙන ඉන්න කියලා මම ඔයගලන්ට ආරාධනා කරනවා. සාමාන්‍යයෙන් ඇක්‍රිලික් නේල්ස් කරනකොට ඔකට වඩා අමාරුම දේ තමයි නේල් කලර් එකක් සිලෙක්ට් කරගන්න එක. ඉතින් දැන් මම මේ ගොඩාක් තෝරලා ඊට පස්සේ මම තෝරගත්ත පොඩි ඔරෙන්ජ් නියුඩ් කලර් එකක් වගේ පොඩි ඔරෙන්ජ් පැත්තට බර නියුඩ් කලර් එකක්. මොකද මගේ බ්ලොග්ස් බලන ඕගොල්ලන් දන්නවා මම ගොඩාක්ම ලිප්ස්ටික් එතකොට මගේ ලිප් කලර්ස් සාමාන්‍යයෙන් මගේ මේකප් මේ වගේ හැම දෙයකදීම මම කැමති නියුඩ් කලර්ස් වලට යන්න. ඉතින් ඒකත් එක්ක මම බොහොම අමාරුවෙන් කලර් එකක් තෝරගත්තා. ඒත් එක්කම කියන්න ඕනේ ළමයි අද දවසේ මම බ්ලොග් එකකින් ඔයාලට පෙන්වන්න හිටපු ගොඩක් දේවල් මට ඔයාලට පෙන්වන්න බැරි වුණා. මොකද සමහර හේතු නිසා අද දවසේ ප්ලෑන්ස් ඔක්කොම වගේ අපිට වෙනස් කරන්න වුණා. ඒත් ඉතින් මම බ්ලොග් එක අහක දාන්නේ නැතුව කවුරු හරි ගර්ල් කෙනෙක් ඇක්‍රිලික් නේල්ස් එතකොට නේල් ස්පා එකකට යන්න හිතාගෙන ඉන්නවා නම් ඒගොල්ලන්ට හරි මේ බ්ලොග් එක බලලා දෙයක් ගන්න පුළුවන් කියලා හිතලා තමයි මම මේ බ්ලොග් එක අප්ලෝඩ් කළේ. Action! Dang nails dala, ivarai, dang nava mea, pinna moon.
යත්තාවා මේ කැමරේ කල්ලගෙන ඉන්න එක්කෙනත් ආවා මං ඊළඟට පෙන්නන්නම් යාව දැන් අපි යන්න හදන්නේ අපේ බාස් ටූල්ස් ගන්නයි කමුණාද කන්න මොනාද ආරන්දනවද නැන්ද එන්න ඒවට කරන්න අපි ගිහිලි බලමු ඔකට සද්ද නැත්තේ කැමරම් දෙන්නේ නැද්ද ඔය අපිට කැම ගැන කියනකොට විතරක් යා වොයිස් මේ මේ රෙස්කියු කී කියවෙන්නේ නැත්තේ ඇයි මට හයි ඉස්සෙල්ලා වීඩියෝ කරපු එක්කෙනා අපි දැන් එක තැනකට ගියා බාස් ටූල්ස් බලන්න එතන තිබ්බේ නැහැ දැන් තව තැනකට යනවා එතන ගිහිල්ලා බලමු නේ ඉතින් කියනවා මොනවද කන්න රඳිනවා එයාට වොයිස් ටෙස්ට් කරන්න කියලා තියන්නේ කියලා තමයි ඉතින් එයා ඉන්නේ ෂීප් එකේ අරුට කටින් කඩලා මේ කන්න පුළුවන් ලේස් එකක් බලපන් ලෝකෙට ලොකල් බට්ට දුවනවා අපේ එනම් අලුත් බ්ලොග් එකකින් එනකන් ගිහින් එන්න බයි බයි කියන්න